අයිබෝවන් කුකි සිදු YouTube channel එකට ආලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. අද මම පොල් කිරි නැතිව පිටියන්නන්නේ නැතුව ගොඩාක් ඉක්මනින් පාන් පිටි තෝසෙ හදාගන්න හිටි ඔයාලට කියලා දෙන්නයි යන්නේ. ඉතින් අපි බලමු කොහොමද හදන්නේ මොනවාද අපිට ඕන කරන්න කියලා. ඔයාලා තාමත් මගේ channel එක subscribe කරේ නැත්නම් දැන්ම subscribe කරන්න. ළඟම තියෙන bell icon එකත් click කරන්න. අපි බලමු අපිට මොනවාද අවශ්‍ය වෙන්නේ කියලා. පාන් පිටි ග්‍රෑම් 300යි බිත්තර 2යි වතුර මිලිලීටර 800යි ලුණු කුඩු තේ හැඳි 1.5යි කහ කුඩු තේ හැඳි භාගයක් තමයි අපිට ඕන වෙන්නේ. මම අද තෝසේ හදන්නේ බ්ලෙන්ඩර් එකේ. ඒ නිසා මම බ්ලෙන්ඩර් ජාරයකට පාන් පිටි ටික, බිත්තර ටික, ලුණු කුඩු ටික, කහ කුඩු ටික දාගන්නවා. දැන් මම වතුර ටික දාගන්නවා. මම ඔක්කොම වතුර එක සැරේ දාන්නේ. මේ ජායක ගොඩක් උසයි වගේම ලොකු නිසා ඔක්කොම එක සැරේ දැම්ම හැකි. ඔයාලට එහෙම බැරි නම් දෙසරයකට දාගන්න. දැන් මම මේ විදිහට හොඳින් බ්ලෙන්ඩ් කරගන්නවා. දැන් හරි මම දැන් හොඳට බ්ලෙන්ඩ් කරලා තියෙන්නේ පිටි කැටිසි නැති වෙනකම්ම. දැන් ඔයාලට පේනවනේ මේ වගේ බට එකක් තමයි තියෙන්නේ. දැන් පෑන් එකක් ලිපේ තියලා මම ඒකේ මේ විදිහට තෙල් ගාගන්නවා. ඔයාලට මේක තොටි තැටියක් උනත් පාවිච්චි කරන්න පුළුවන් තෙල් ටිකක් ගාලා ගන්න. දැන් මම මේ විදිහට හොඳින් තෝසෙ ටික පුච්ච ගන්නවා. එක පැත්ත පිච්චුනාට පස්සේ මම අනිත් පැත්ත දා ගන්නවා. ඒ විදිහට මම ඔක්කොම තෝසෙ ටික හදා ගන්නවා. අද මම මේ ගත්ත ප්‍රමාණය වලින් ලොකු තෝසෙ 15,000ක් විතර හදන්න පුළුවන්. ඔයාලට ඊට වැඩි ප්‍රමාණයක් ඕන නම් මේ රෙසිපි එක වැඩි කරලා අරගන්න. හරි මම දැන් හදලා ඉවරයි. මම කොටි සම්බෝලයක් තමයි හදුවේ තෝසෙ කන්න. ඔයාලා කැමති නම් චිකන් කරි එකක්, පරිප්පු කරි එකක්, කැමති ව්‍යංජනයක් එක රස බලන්න පුළුවන්. පොල් කිරි දැම්මේ නැහැ කියලා රසයේ කිසිම අඩුවක් නැහැ. හරිම රසයි. ඔයාලට මහන්සියලා ඉන්න දවසට ඉක්මනින් හදාගන්න පුළුවන් රෙසිපි එකක් තමයි මම අද කියලා දුන්නේ. ඉතින් ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් මට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම මගේ channel එක subscribe කරන්න. මේ වගේ රසවත් වීඩියෝවකින් නැවතත් හමු වෙමු.